ප්‍රශ්න හැටියට ඔබතුමිය මට යොමු කරන්නේ මේ සීලේ ඇති වටිනාකම මොකද්ද කියන කාරණය. ජනතාවගේ දියුණුව උදෙසා, රටක දියුණුව උදෙසා සීලය කොයි ආකාරයෙන්ද යොදාගත යුත්තේ කියන කාරණය. දැන් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරද්දී මුලින්ම දේශනා කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අර්ථයන් දෙක, ලෞකික ප්‍රඥාව. ඒ ලෞකික ප්‍රඥාව තුළින් ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන එන්නේ සීලයට අදාළ මාර්ගාංග තුනට. මොකද මේ මාර්ගාංග තුන සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ. දැන් එතකොට මෙන්න මේ සීලයට අදාළ මාර්ගාංග තුන හැම වෙලාවෙම ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වෙන්න ඕනේ. හොඳද? එහෙම වුණොත් තමයි අපේ සීලය සම්මා සීලයක් බවට පත් වෙන්නේ. මොකද සීලය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුවත් දඹදිව තිබුණා. නමුත් ඒ සීලය සම්මා සීලයක් උනේ නැහැ. මොකද ඒ සීලය කවදාක්වත් ඔබව විදර්ශනා නුවණක් කරා අරන් ගියේ නැහැ. ඒ සීලය ඔබව අරන් ගියේ ලෞකික සැපේ උදෙසා. වේදනාවේ ආස්වාදයේ උදෙසායි ඔබ අරන් ගියේ. ඒ නිසා ඔබ නිරේතුරුව දක්ෂ විය යුතුයි සීලයට අදාළ මාර්ගාංග තුන ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කරගත්තා වූ මාර්ගාංග තුනක් බවට පත් කරගන්න. එහෙම පත් කරගත්තට පස්සේ අපි නුවණින් තේරුම් ගන්න ඕනේ ගිහි පින්වතුල්ලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන ගිහි පින්වතුල්ලාගේ සීලය බවට පත් වෙන්නේ ආජීව අට්ටමක සීලය. පංච සීලයෙන් විතරක් ඔබලාට නිවන් මඟ තරණය කරන්න බෑ. මොකද ආජීව අට්ටමක සීලය මාර්ගය තුල තියෙන සම්මා ආජීවයේ මාර්ගය තුල තියෙනවා. ඒ නිසා ගිහි පින්වතුල්ලාගේ සීලය බවට පත් වෙන්නේ ආජීව අට්ටමක සීලය. ඉන්පස්සේ සාමණේර සාමින් වහන්සේගේ සීලය බවට පත් වෙන්නේ සාමණේර දස සීලයත්, ඒ වගේම සේකියා 75 සාමණේර දස සීලය බවට පත් වෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේගේ සීලය බවට පත් වෙන්නේ ප්‍රාතිමෝක්ත සීලයට අදාළ සිල්පද 220ක් තියෙනවා. එතන අධිකරණයන් 7කුත් තියෙනවා. එහෙමනම් මේ ගිහි පින්වතෙක් වේවා සාමණේර සාමින් වහන්සේ කෙනෙක්, උපසම්පදා සාමින් වහන්සේ කෙනෙක් වේවා, අපේ මේ සීලය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේ මාර්ගාංග තුනෙන් ආවරණය වෙනවා. මොකද ඒ ආවරණය සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ. එහෙමනම් මෙන්න මේ සීලයට අදාළ මාර්ගාංග තුනෙන් අපේ සීලය ආවරණය වෙන නිසා සීලේ ඵලයක් තුලින් තමයි අපිට සමාධියට අදාළ ධර්මතාවයන් වැඩෙන්නේ. දැන් ඔබතුමිය ප්‍රශ්නයක් යොමු කරපු වෙලාවේ යොමු කළේ සීලය කුමක් සඳහාද කියන කාරණයත් ඔබ මුල යොමු කළා. ඒතර කුමක් සඳහාද සීලය? සීලය සමාධිය උදෙසා. අපිට කියන්න බෑ සීලය සද්ධා උදෙසා කියලා. හොඳද? සීලය සමාධිය උදෙසායි. සද්ධාව තමයි අපිව සීලයට යොමු කරන්නේ. නිවැරදි සම්මා සීලයට අපි යොමු කරන්නේ. ඒතර සීලය අපිව යොමු කරන්නේ සමාධියට. සමාධිය අපිව යොමු කරන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව අපිව යොමු කරන්නේ ඥාන දර්ශනයන්ට. ඥාන දර්ශනයන් අපිව යොමු කරන්නේ විමුක්තියට. විමුක්තිය අපිව යොමු කරන්නේ නිදහස් වීමට. එහෙමනම් සීලය තමයි අපිව නිදහස් වීම දක්වා, මේ භව දුකේ නිදහස දක්වා අපිව අරන් යන ශ්‍රේෂ්ඨම ධර්මතාවයේ බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සීලයන් අපිට පැනෙව්වත් බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් අපිට බල කරලා, අපිට දඬුවම් කරලා, අපිට චෝදනා කරලා බලහත්කාරයෙන් සිල්පද ආරක්ෂා කරගන්න කියලා කොතනකවත් අපිට කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ අධිකරණයන් පනවලා තියෙනවා. වැරදි කළොත් නිවැරදි වෙන මාර්ගය අපිට කියලා දීලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපි සිල් රකින්නවාද නැද්ද කියලා බලන්න පොලිසියක් පැනෙව්වේ නැහැ. පොලිස් නිලධාරියෙක් පත් කළේ නැහැ. අපේ පොලිසිය, අපේ ආරක්ෂාව, අපේ සීලය කියන්නේ අපේ හෘද සාක්ෂියයි. එච්චර වෙන දෙයක් නැහැ. අපි නිවැරදිද කියන අර්ථය අපි සාක්ෂාත් කරගන්නේ, අපි නිවැරදිද කියන අර්ථය අපි තුලින් අපි දකින්නේ අපේ හෘද සාක්ෂිය තුලින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට බල කරලා නැහැ, අපිට තර්ජනය කරලා නැහැ, අපිට දඬුවම් කරලා නැහැ. විනය පනවන්න කියලා, විනය රකින්න කියලා, සීලයන් රකින්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආනිසංස පක්ෂය. දැන් මට මතකයි පසුගිය දවසක තරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වවිද්‍යාල
අධ්‍යාපනය ලබන. මගෙන් අහනෝ ඒ ස්වාමින් වහන්ස භික්‍ෂූන් වහන්සේ නමක් මුදල් පරිහරණය කළහම කුමක්ද වෙන්න කියලා. එතුට මොකක්ද වෙන්නේ කියන කාරණය මගෙන් ඇහුවත් එත්තට මේකට උත්තර දෙන්න දන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් වේවැලක් කරන් කියන්නේ. එහෙම නැත්තම් බරපතල පොලිසියක් පනවල කියන්නේ. ඔබලා මේකෙන් වැළකෙන්න ඕනේ. නැත්තම් මං ඔබලාට දඬුවම් කරනවා. මං ඔබලාව ශාසනයෙන් අයින් කරනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ බීනේ පනවල තියෙනවා මුදල් පරිහරණය කරන්න එපා. ඔබ කැමතිනම් පරිහරණය කරන්න. කවුරු හරි මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ මට මුදල් පරිහරණය කරන්නද එපාද කියලා මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලයේ මුදල් පරිහරණය කරන්න එපා කියලා විනය පනවල තියෙනවා. සාමණේර දස සීලයේ මුදල් පරිහරණය කරන්න එපා කියලා සීමාවක් පනවල තියෙනවා. ගිහි පින්වතුන්ලා පෝයදාට ගිහිල්ලා උපෝසත දස සීලය සමාදන් වෙද්දී එතන පනවල තියෙනවා මුදල් පරිහරණය කරන්න එපා කියලා. ඉතින් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පනවල තියෙනවනම් ඔබ පරිහරණය කරන්න එපා. නමුත් ඔබ කැමති නම් පරිහරණය කරන්න. කැමැත් අකමැත්ත ඔබේ. මම ඔබට එපා කියන්නෙත් නැහැ, හා කියන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ආදීනවේ කිව්වා. ඔබ සිල්පද ආරක්ෂා කළොත් මෙන්න ආදීනවේ. ගිහි පින්වතුන්ලා ආජීව අට්ටමක සීලය හොඳින් ආරක්ෂා කළොත්, සාමණේර ස්වාමින් වහන්සේලා සාමණේර දස සීලය හොඳින් ආරක්ෂා කළොත්, සීකියා 75 හොඳින් ආරක්ෂා කළොත්, උපසම්පදා භික්ෂුව උපසම්පදා සීලය හොඳින් ආරක්ෂා කළොත් ඒ ස්වාමීන් වහන්සේට සමාධිමත් හිතක් ලැබෙනවා. අන්න ආදීනවයන්. අන්න ලැබෙන දේ සීලය සමාධිය කරා අරන් යනවා. සමාධිය ප්‍රඥාව කරා අරන් යනවා. ප්‍රඥාව ඥාන දර්ශන කරා අරන් යනවා. ඥාන දර්ශන විමුක්තිය කරා අරන් යනවා. විමුක්තිය නිදහස කරා අරන් යනවා. අන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඔබ නිදහසට කැමතිනම් නිදහස් වෙන්න මේ භව ගමනේ, ඔබ විමුක්තියට කැමතිනම්, ඔබ ඥාන දර්ශනයන්ට කැමතිනම්, ඔබ ප්‍රඥාවට කැමතිනම්, ඔබ සමාධියට කැමතිනම් සීලය සතුටින් පිළිගන්න. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඔබ සමාධියට කැමති නැත්නම්, ප්‍රඥාවට කැමති නැත්නම්, ඥාන දර්ශනයන්ට කැමති නැත්නම්, විමුක්තියට කැමති නැත්නම්, නිදහස් වෙලා යන්න කැමති නැත්නම් සිල්පද දුර්වල කරගන්න. එච්චරයි. වෙන දෙයක් නැහැ. මෙතන අපි රණ්ඩු වෙන්න, විවේචනය කරගන්න, බැනගන්න, ආවල් හාමුදුරුව මුදල් පරිහරණය කරනවා, ආවල් හාමුදුරුව මුදල් පරිහරණය කරන්නේ මොකක්වත් අපිට තර්ක කරන්න අවශ්‍ය නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මුදල් පරිහරණය කරන්නේ නැහැ කියන සිල්පදේ මම ආරක්ෂා කරනවා දිවිහිමියෙන්. නමුත් මේ මුදල් පරිහරණය කරන්නේ නැහැ කියන සිතුවිල්ල ඇති වෙන මොහොතේම මට ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවක් පමණයි. ඒ සිතුවිල්ල මගේ කියලා ගන්නෑ. මුදල් පරිහරණය කරන්නේ නැත්නම් මමයි කියලා ගන්නෙ නෑ. මාතුල මුදල් නෑ කියලා මං ගන්නෙ නෑ. එහෙම ගත්තනම් ඒක මුදල් පරිහරණය කිරීමට වඩා බලවත් අනතුරක් වෙනවා. ඒක හොඳින් සක්කාය දිට්ඨිය අනතුර. ඒ නිසා මම මුදල් පරිහරණය කරන්නේ නෑ කියන චිත්තය මට ඇති වුණොත් ඊළඟ චිත්තය චිත්තානුපස්සනාව පමණයි. අනිත්‍ය වූ ධර්මතාවයක් ධම්මානුපස්සනාව පමණයි. මම සමාජයේ කවුරු හරි මුදල් පරිහරණය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොත් ඊළඟ චිත්තය චිත්තානුපස්සනාවෙන් ඒ චිත්තය අනිත්‍යයි දැකීම පමණක්මයි. අනිත්‍ය වූ සංස්කාරයක් කියලා ධම්මානුපස්සනාවෙන් දැකීමක්. එහෙනම් මුදල් පරිහරණය කිරීමත් මුදල් පරිහරණය නොකිරීමත් චෝදනාවක් නෙමේ මාතුල තියෙන්නේ. පැසසුමක් නෙමේ මාතුල තියෙන්නේ. ඒ දෙකම සතර සටිපට්ඨාන ධර්මයක් පමණයි. එච්චරින් එහාට අපිට යන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකකින් අපිට යන්න ඕනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ විනය පනවල තියෙනවා. ඒ විනය ආනිසංස ධර්මය අපිට දේශනා කළා තියෙනවා. ඒ නිසා ඔබට සමාධිය අවශ්‍ය නම්, ප්‍රඥාව අවශ්‍ය නම්, ඥාන දර්ශන අවශ්‍ය නම්, විමුක්තිය අවශ්‍ය නම් සීලයට ඉන්න. එච්චරයි. මට ඒ සියල්ල අවශ්‍යයි. මට ප්‍රඥාවත් අවශ්‍යයි, ඥාන දර්ශනුත් අවශ්‍යයි, විමුක්තියත් අවශ්‍යයි, නිදහස් වීමත් මට අවශ්‍යයි. ඒ නිසා මම සීලය තුල ඉන්නවා. හරි? ඒකට අකමැති කෙනෙක් ඉන්නවා නම් අයි. නමුත් ඒ දෙකම මට අනිත්‍ය වූ ධර්මතාවයක් පමණයි. ධම්මානුපස්සනාව. ඉන් එහා දෙයක් නැහැ. මම සමාජයේ කොතනකවත් අහවල් ස්වාමින් වහන්සේ මුදල් පරිහරණය කරනවා කියලා එක දශමයකින්වත් අඩු ලංසුවක් මන් දීලා නැහැ. මට ඒක අදාළ නැහැ. උන්වහන්සේගේ මුදල් පරිහරණය කිරීම නොකිරීම උන්වහන්සේගේ කාර්යය. මන් දකින්නේ අනිත්‍ය වූ සංස්කාරය, අනිත්‍ය වූ ධර්මතාවය. එච්චරයි. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ මුදල් පරිහරණය කරන්න එපා කියන්නේ? පොතකින් බල්ලද, කාගෙන් හරි අහලද, බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙනද? නැහැ. උන්වහන්සේ අපිට මුදල් පරිහරණය කරන්න එපා කියන්නේ ඇයි?
ඇයි උන්වහන්සේ අපිට මුදල් පරිහරණය කරන්න එපා කියලා මේ විනය ශාපවලට පනවලා තියන්නේ ඇයි? මුදල් පරිහරණය කළොත් අපි නැවත නැවත මුදල් හම්බ කරන්න ඕනේ. ඒ හම්බ කරන මුදල් පරිහරණය කරන මුදල් අපි තැම්පත් කරන්න ඕනේ. අපි ආයෝජනයට යොමු කරන්න ඕනේ. අපි ඒක කර්මාන්ත කරන්න ඕනේ, කුෂිකර්මාන්ත කරන්න ඕනේ. මොකද මුදල් හම්බ වෙනවා. හම්බ වෙන මුදල් වලින් අපි සැප විඳින්න ඕනේ. අපි ඇස කන නාසය දිව ශරීරය මනවන්න ඕනේ. මුදල් හම්බ වෙද්දී අපි වාහන ගන්න යනවා. අපි සුඛෝපභෝගී දුරකතනයක් ගන්න යනවා. අපි අනෙක් පහසුකම් ගන්න යනවා. මොකද අවසානේ පිරිහුණේ. භික්ෂුත්වය පිරිහුණා. පංච නීවරණයන් වැඩුණා. අන්න බුදුරජාණන් වහන්සේ මෙලවදි වෙන විපාකෙ දකින්නවා. ඒක සමාජයේ ඇස් දෙකෙන් දකිනවා බුදුරයන් වහන්සේ. මේ මුදල් පරිහරණය කරන්න ගියොත් ඊළඟට ඒ හම්බ කරන්න ඕනේ, ඒවා වියදම් කරන්න ඕනේ, ඒවා තැන්පත් කරන්න ඕනේ, ඒවා ආයෝජනය කරන්න ඕනේ, තව තව මුදල් එකතු කරගන්න ඕනේ, ඒවා යොමු කරන්න ඕනේ කුෂිකර්මයට, කර්මාන්තයට, නැත්නම් බැංකු ගිණුම් වලට, තැන්පතු වලට. දැන් අර පසුගිය කාලේ අපි දැක්කා දූෂණකාරී තැන්පත් ආයතනවල සල්ලි ස්වාමීන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා කියලා මාධ්‍යවල ගියා. ඇයි ඒ තැන්පත් කළේ? මුදල් පරිහරණය කරන නිසා. මුදල් පරිහරණය කළේ නැත්නම් ඒ තැන්ට අපි යන්නේ නැහැ. ඒතර අන්න බුදුරජාණන් වහන්සේ මෙලෝ විපාකයන් දකිනවා පරිහරණය කළොත්. ඒතර පරලෝ විපාකයන් මොකද? පරලෝදී ලැබෙන විපාකේ බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥාණයෙන් දකිනවා. මේ බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ දේවල් කරලා ඒ අය මැරිලා උපදින්නේ කොහෙද කියලා, ඒ අය අපවත් වෙලා උපදින්නේ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥාණයෙන් දකිනවා. උන්වහන්සේ දකිනවා ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වෙනවා. අපවත් වෙලා උන්වහන්සේ പ്രേත භික්ෂුවක් වෙලා ඉපදෙනවා. නැත්තම් සතර ආපායේ වෙනත් දුර්වල තැනක උපදිනවා. අන්න බුදුරජාණන් වහන්සේ බලනවා ඇයි මේ භික්ෂුව එතන ඉපදුනේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ භික්ෂුව සිල්පද දුර්වල කරගත්තා. බුදුරජාණන් වහන්සේ මුදල් පරිහරණය කරන්න එපා කියද්දී උන්වහන්සේ මුදල් පරිහරණය කළා. මුදල් පරිහරණය කරන නිසා උන්වහන්සේට තව තව මුදල් හම්බ කරන්න ඕනේ වුණා. මුදල් හම්බ කරපු නිසා උන්වහන්සේට ඒ මුදල් ආයෝජනය කරන්න ඕනේ වුණා. මුදල් ආයෝජනය කරපු නිසා ඒ ස්වාමීන් වහන්සේට මුදල් තැන්පත් කරන්න ඕනේ වුණා. ඒ තැන්පත් කරලා ආයෝජනය කරලා පෙරලා මුදල් ආයෝජනයන් ලැබෙනකොට පංච නීවරණයන් වැඩි වුණා. කාමච්ඡන්ද වැඩි වුණා. මුදල් නිසා අනවශ්‍ය සුඛෝපභෝගී වාහන වට කරගත්තා. මුදල් නිසා අනවශ්‍ය දායකින් වට වුණා. අන්න සීලෙන් පිරිහුණා, සමාධිය පිරිහුණා, සම්මා සතිය පිරිහුණා, ඥාන දර්ශනයන් පිරිහුණා, ප්‍රඥාව නැති වුණා, අවසානයේ සතර අපායට වැටුණා. අන්න බුදුරජාණන් වහන්සේ දකිනවා. මේ පොතක් බල්ලා නෙමෙයි කියන්නේ, කාගෙන්වත් අහලා ගුරුවරයෙක්ගෙන් බල්ලා නෙමෙයි කියන්නේ. උන්වහන්සේ චුතූපපාත ඥාණයෙන් දකිනවා බුදුරජාණන් වහන්සේ එපා කියලා විනයක් පනවලා තියෙද්දි මුදල් පරිහරණය කරන්න එපා කියලා පරිහරණය කරලා එයා ඉපදුනේ කොහෙද කියලා දකිනවා. දැකලා මහා කරුණාවෙන් අපිට කියනවා මුදල් සර්පෙක්. ඒ නිසා මේ සර්පයා අල්ලන්න එපා, ඔබට දෂ්ට කරයි. ඒ නිසා මුදල් පරිහරණය කිරීමෙන් වළකින්න. එච්චරයි. ඔබට අවශ්‍ය නම් පරිහරණය කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මං කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් මගෙන් ඇහුවොත් මං කියන්නේ ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මෙහෙම විනයක් පනවලා තියෙනවා, ඔබ කැමති දෙයක් කරන්න. ඔබ විනයක් ගරු කළොත් සමාධිය ඔබට ලැබෙයි, ප්‍රඥාව ඔබට ලැබෙයි, ඥාන දර්ශන ඔබට ලැබෙයි, විමුක්තිය ඔබට ලැබෙයි. එච්චරයි. ඔබ සීලයට ගරු කරන්නේ නැත්නම් ඔබට කවදාක්වත් සමාධියක් ඇති වෙන්නේ නැහැ, සම්මා සතියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව, ඥාන දර්ශන, විමුක්තියක් ගැන අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා 12න් පස්සේ ආහාර ගන්න එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට වේවැලක් අරගෙන දඬුවම් කරන්නේ ආහාර ගත්ත කියලා. නැත්නම් පොලිසියක් පනවලා නැහැ අපි ආහාර ගන්නවද නැද්ද කියලා හොයන්න. අපේ පොලිසිය අපේ මහර්ද සාක්ෂියයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඇයි දවල් 12න් පස්සේ ආහාර ගන්න එපා කියන්නේ? අපි බත් වේලක් කනවට අකමැත්තෙන්ද? නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් 12න් පස්සේ ආහාර ගන්න එපා. ඇයි ගන්න එපා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දකිනවා 12න් පස්සේ ආහාර අරගත්ත ස්වාමින් වහන්සේලා, බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයට අකීකරු ස්වාමින් වහන්සේලා අපවත් වීමෙන් පස්සේ උපදින තැන් උන්වහන්සේ දකිනවා. ඇයි අපවත් වීමෙන් පස්සේ තැන්වල ඉපදුනේ? උන්වහන්සේ චුතූපපාත ඥාණයෙන් එහෙම දකිද්දී ඇයි එහෙම ඉපදුනේ? පැවිද්දා කියන්නේ මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කියන්නේ රස්සා කරන කෙනෙක් නෙමේ, කුෂිකර්මයේ කරන කෙනෙක් නෙමේ, මහ පොළව කොටන කෙනෙක් නෙමේ, ශ්‍රමයේ වගුරන කෙනෙක් නෙමේ, කායිකව වෙහෙසන කෙනෙක් නෙමේ. උන්වහන්සේලා අධ්‍යාත්මික සුවය ලබන අය.
ආරණ්‍යයකට රුක්ක මූලයකට සේනාසනයකට පන්සලට ගිහිල්ලා මේ අධ්‍යාත්මික දියුණුව සොයන පිරිසක්. එතකොට දැන් එහෙම පිරිසක් උදේටත් දානේ ගත්තා, දවල්ටත් දානේ ගත්තා, ආයිමත් රැටත් දානේ ගන්න කියොත් ඒ දාන වේලේ අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද අපි කායික වෙහෙසටපත් වෙන්නේ නැහැ. අපි පොළව කොටන්නේ නැහැ, අපි කුෂිකර්මයට යන්නේ නැහැ, අපි රැකියාව වලට යන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපි වර සීමාව තුල තියෙනවා. ඔබලා මේ උතුම් අධ්‍යාත්මික ජීවිතය ගත කරද්දී ඔබලාට මේ පළවෙනි උදේ වේලා දෙවෙනි දානය ප්‍රමාණවත්. ඊට වැඩිය ගන්න එපා. ඔන්න ඒක අපි ඒක අහන්නේ. අපි ඒ ශිල්පදේ තකන්නේ. රැට කාපුවහම මොකද වෙන්නේ? අපි හිතන්නේ එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ හිතුවේ මහා කරුණාවෙන්. අපිට මහා කරුණාව නැහැ හිතන්න අපි ගෙනවත්. අපිට මහා කරුණාව නැති නිසා අපි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට පිටුපානවා. පිටුපාල අපි රැහැටත් ආහාර ගන්නවා. 12න් පස්සෙත් ආහාර ගන්නවා. මොකද වෙන්නේ? පින්තුනේ ශරීරයේ වර්ණයේ ස්පේ බලය වැඩි වෙනවා. ශරීරයේ රස ඕජාවන් වැඩි වෙනවා. ඇයි? අපි කායික වෙහෙසටපත් වෙන්නේ. ඒ ශරීරයේ වර්ණයේ සැපේ බලබැදීනකොට ශරීරයේ රස ඕජාවන් වැඩි වෙනකොට කාමයන් නැති වෙනවා. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය දිව ශරීරයේ මනස පිනවන්න හැඟීම් ඇති වෙනවා. ඇයි? ශරීර ශක්තිය වැඩි. තුන් වේලක් අපි අනුභව කරලා මේ ගිහි ජීවිත ගත කරන මිනිස්සයා මහ පොළොවත් එක්ක හෙට්ටු වෙන මිනිස්සයා තුන් වේලයි ගන්නෙ. නමුත් අපි මහ පොළොවත් එක්ක හෙට්ටු වෙන්නේ නැහැ. අපි ශ්‍රමය වගුරන්නේ නැහැ. අපි උදේ 8ට ගිහිල්ලා රෑ හවස 5ට ගෙදෙට්ට එන්නේ නැහැ. නමුත් ඒ දේ අපි කරන්න ගිහිල්ලා අපිට මොකද උනේ? කාමච්ඡන්දයන් වැඩි වෙනවා. මොකද ආහාර වේලක් ඒ පෝෂණය ශරීරයට දරන්න බැහැ. මොකද ඒක අපි පෙරලා ශරීරයෙන් බැහැර කරන්නේ ශක්තියක් හැටියට. ඊට පස්සේ මොකද කාමච්ඡන්දයන්ට යොමු වෙනවා. කාමච්ඡන්දයන්ට වැරදි කාමසේවණයන්ට යොමු වෙනවා. කාමභෝගී ජීවිතයන්ට අපි යොමු වෙනවා. අපි තුල පංච නීවරණයන් වැඩි. බත් මතය, අලස ගතිය, නිදිමත ගතිය, පංච නීවරණ මේවා වැඩිනවා. වැඩිලා මරණාසන්න මොහොතේ සිහි මුලාවටපත් වෙනවා. පත් වෙලා දුගතියට දැන් මොකද උනේ? දුගතියේ ඉපදුනේ. ඇයි? සිහි මුලා වෙලා මැරුණේ. ඇයි? කාමයන්ගේ අධිකභාවය නිසා. ඇයි කාමයන් අධික උනේ? ශරීරෙට දරා ගන්න බැරි ශක්තියක් අපි ලබලා දුන්නා. දරා ගන්න බැරි ඕජාවක් ලබලා දුන්නා. අපි ඕජාව පෙරලා කුෂිකර්මයට පෙරලා රැකියාවට පෙරලා පෞල් ජීවිතවලට යවන පිරිසක් නෙමේ. නිසා බුදුරයන් වහන්සේ සීමාව දැක්කා. සීමාව දැකලා කිව්වා උදේට දානේ ගන්න, ඇති තරම් ගන්න, කුසපිරෙන්න ගන්න. ඈ ඔබට ඕනේ නම්. නමුත් එතන සීමාව පෙනෙව්වා. කුසෙන් අඩක් ආහාර ගන්න, තව කොටසක් ජලය ගන්න, ඉතුරු කොටස හිස්ව තියන්න. නමුත් කමක් නැහැ, ඔබට ඕන නම් බඩ පිරෙන්නම අනුභව කරන්න. දවල්ටත් ඔබ බඩ පිරෙන්නම දානේ ගන්න. නමුත් 12න් පස්සේ ගන්න එපා. ඒක අතිරික්තයක්. ඒ අතිරික්තයේ වර්ණය සැපේ බලය හැටියට අපිට මතුවෙලා අපි පැවිදි ජීවිතවලින් ඈත් කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ මේවා දකින්නේ චුතූපපාත ඥාණයෙන්. වෙන දෙයකින් නෙමෙයි. ඒ චුතූපපාත ඥාණයෙන් ස්වාමින් වහන්සේලා අපවත් වෙලා ඉපදෙන තැන් දකිද්දී බුදුරජාණන් වහන්සේ බලනවා, ඇයි මේ දුර්වල තැන මේ භික්ෂුව ඉපදුනේ? එක වැරද්දයි කලේ. ඒකත් නිවැරදි කරගන්න පුළුවන් වැරද්දක්. නමුත් ඒක නිවැරදි කරගත්තේ නැහැ. මොකද්ද? 12න් පස්සේ ආහාර ගත්තා. නැත්තම් මුදල් පරිහරණය කළා. අපි හිතුවේ එච්චරයි. මගේ සාක්කුවේ රුපියල් 100ක් තිබ්බහම මොකද? මං දවල් 12න් පස්සේ ආහාර ටිකක් ගත්තහම මොකද? අපි හිතුවේ ඔතනයි. ඇයි? අපි මේ තෘෂ්ණාවේ ස්වභාවය අපි තාම දන්නේ නැහැ. මේ අවිද්‍යාවේ ස්වභාවය අපි තාම දන්නේ නැහැ. මේ දුස්සීල භාවය තුලින් අනිවාර්යයෙන්ම අපිව සම්මා සමාධියෙන් ඈත් කරනවා කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ උතුම් සීලය පනවලා තියෙන ගිහි පිංගතුල්ලාටත් අපිටත් පොතකින් බලලා නෙමේ, කාගෙන්වත් අහලා නෙමේ, මේ සත්වයා මැරිලා උපදින තැන් බලලා ඒ දුර්වල උපත්වලට හේතුවට මුල්ුණ කාරණා දැකලා. මුල මොකද්ද? අවේලාවේ ආහාර ගත්. මුදල් පරිහරණය කළා, මත් වතුර පාවිච්චි කළා, බොරු කිව්වා. නමුත් මේවා ඇවැද්දෙසලා පිරිසිදු වෙන්න පුළුවන් ධර්මතාවය. නමුත් අපි එතෙන්ට ගියේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වේවැලක් අරගෙන අපිට දඬුවම් කරන්නේ නැහැ, පොලිසියක් පනවලා නැහැ, බල කරන්නේ නැහැ. කැමතිනම් සිල්පද රකින්න. අනේ සාදු සාදු. දෙවියොත් ඔබට වඳි, බ්‍රහ්මයොත් ඔබට වඳි. ඔබ මේ මුළු ලෝකෙටම පුණ්‍ය කිතක් වෙයි. එච්චරයි. ඔබ සිල්පද දුර්වල කරගන්න නම් කැමති, ඒ සිල්පද වල සැබෑ අර්ථය නොදැක, මරණයෙන් පස්සේ වෙන දේ නොදැක, මරණයෙන් පස්සේ වෙන මුලාවීම් නොදැක, ඔබ සිල්පදේ දුර්වල වීම පුංචි දෙයක් කියලා හිතුනොත්
ඔබට සමාධියත් නැති වෙලා සතියත් සමාධියත් දෙකම නැති වෙලා ප්‍රඥාව ඥාන දර්ශන විමුක්තිය සියල්ලම සිහිනයක් බවට පත් වේ. එනිසාම අපි පැවිදි සමාජයේ හැටියට මම නැවතත් කියනවා මේ සමාජයේ කවුරු පැවිදි උත්තමයෙක් සිල්පදයක් බිඳිනවා දැක්කොත් මට ඒ බිඳෙන සිල්පදය අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් පමණයි. මට ඒ බිඳෙන සිල්පදය ගැන හිතන සිතුවිල්ල චිත්තානුපස්සනාවක් පමණයි. මම ඔබ සිල්පද බින්දත් නැතත් අපි දකින්නේ අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන තැන. නමුත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට ලෝකය එකම මිම්මක තියලා එකම කෝදුවක තියලා එක තැන මනින්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී සීලය බුදුරජාණන් වහන්සේ පැවිදි සමාජයේ උදෙසා පනවන්නේ සමාධිය උදෙසා, සමාධිය පැනවෙන්නේ ප්‍රඥාව උදෙසා, ප්‍රඥාව පැනවෙන්නේ ඥාන දර්ශන උදෙසා, ඥාන දර්ශන පැනවෙන්නේ විමුක්තිය නිදහස උදෙසා. ඒ නිසා ඔබට මේ උතුම් ධර්මතාවයන් අවශ්‍ය නම් එහි මුල් පියවර තමයි සීලය. ඉන් උඩට තමයි ලෞකික ප්‍රඥාව. ඒ පැවිදි උත්තමීන්ට ඔබ ගිහි පින්වතෙක් නම් ඔබ දක්ෂ විය යුතුයි ආචීව අට්ටමක සීලේ අර්ථය තුලට එන්න. දැන් අපි ගිහි සමාජය තුල අපි ගමු. අපි ජීවත් වෙන සමාජය බලන්නකෝ. අද ජීවත් වෙන සමාජය අපි කොතනද ඉන්නේ? සමාජයේ කොහෙ බැලුවත් අපි අහන්නේ සීලය කියන වචනේ නෙමෙයි. අද සීලය කියන වචනය අහන්න නැහැ. දුර්ලභයි. මං එක්තරා අවස්ථාවක රටේ ප්‍රධාන නායකයෙකුට සීලේ වටිනාකම කියලා දුන්නා. සීලේ ආනිසංස ගැන කියලා දුන්නා. ඒ වෙලාවේ මහත්තයාට ඇහුම් යනවා. ඒ සීලේ මහත්තයාට කැමති මාතෘකාවක් නෙමෙයි. ඒ ඈනුම් යද්දි මන් තේරුණා මේ මහත්තයා මේ කහන්නේ සතුටේ නෙමෙයි කියලා. එතකොට ඒ තරමටම සීලය කියන වචනය අපේ සමාජයෙන් දුර්වල වෙච්ච වචනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සීලය කියන අර්ථය අපි නැවත අවදි කළ යුතුයි. අපි නැවත සමාජගත කළ යුතුයි. මේ සීලය කියන අර්ථයට අපි නැවත වටිනාකම දිය යුතුයි. මේ සීලය කියන අර්ථය අපි සමාජය තුළ නැවත විග්‍රහ කළ යුතුයි. මොකද මේ සමාජයේ පවතිනා වූ මේ සියලු විනාශයන්ට හේතුව මොකක්ද? ජනතාවට සම්මා සතියක් නැහැ. සම්මා සතිය කියන්නේ මොකද්ද? කළ යුත්තේ නොකළ යුත්තේ කෙරෙහි දැක්මක් නැහැ ජනතාවට. මොකක්ද අපි කළ යුත්තේ? මොකක්ද අපි නොකළ යුත්තේ? දැක්මක් නැහැ. ඒ දැක්ම නැති නිසාම ඒහිත් විසිරිලා, ඒහිත්වල සම්මා සමාධියක් නැහැ. ඒහිත් පංච නීවරණට බර වෙලා, ඒ නිසාම ඒ අය සමාජෙම බලවත් අනතුරක් කරා ගමන් කරනවා. මගෙන් කෙනෙක් ඇහුවොත් ස්වාමීන් වහන්ස මේ සමාජයේ බලවත් ආකාරයෙන් පිරිහිමටපත් වෙලා තියෙනවා. මේ පිරිහින සමාජයේ යලි ගොඩනගන්න පුළුවන්ද? මේ පිරිහින සමාජයේ කෙසේද අපි ගොඩනගන්නේ කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ මහත්තයෝ මේ සමාජයේ යලි ගොඩනගන්න නම් එක දෙයයි අපි කරන්න ඕනේ. ගොඩක් දේවල් අපිට කරන්න නැහැ. ධර්මානුකූලව කරන්න තියෙන එකම එක දෙයයි. නමුත් ඒ දේ අමතක කරලා අනිත් සියල්ලම අපි කරනවා. ඒ නිසා විනාශය අද වැඩි වෙලා තියෙනවා. අද මොකක්ද සමාජයට කරන්න ඕනේ කියලා ඇහුවොත් මම ඔබට ඒක උත්තරයි දෙන්නේ. මොකද්ද? මේ සමාජය උඩු යටිකුරු කරන්න ඕනේ. එච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ. මොකද්ද උඩු යටිකුරු කරන්නේ? මේ වෙලාවේ උඩට ඇවිල්ලා තියෙන්නේ දුස්සීලභාවය. මේ සමාජගත දුස්සීලභාවය යටිකුරු කරන්න ඕනේ. මේ දුස්සීලභාවය යට කරලා සිල්වත් භාවය උඩට ගන්න ඕනේ. ඔතනයි ප්‍රශ්නේ මුල. නමුත් ඔය මුල කතා කරන්නේ නැතුව අනිත් සියල්ලම කතා කරනවා. ඔය මුලට සැබෑ විසඳුම දෙන්නේ නැතුව බොරු විසඳුම් කෝටි ගාණක් දෙනවා. ඇත්ත විසඳුම කතා කරන්නේ නැහැ. නමුත් මේ රටේ තියෙන එකම ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නවත්, අධ්‍යාපන ප්‍රශ්නවත්, වෙන ජාතික ප්‍රශ්නවත් නෙමෙයි. මේ රට තුල තියෙන එකම ප්‍රශ්නය මේ දුස්සීලභාවයේ ප්‍රශ්නය. දුස්සීලභාවයේ ප්‍රශ්නේ. නමුත් ඒක තමයි අපි වසාගෙන ජීවත් වෙන්නේ. මේ සැබෑ හේතුව හංගගෙන අපි ඵලයට පිළියම් හොයන ජාතියක් බවට නිසා මේක කවදාක්වත් හොයන්න බෑ. මේක කවදාක්වත් නිවැරදි කරගන්න බෑ. ඒ නිසා මේ සම්මා සතිය දුර්වල වෙන්න, මේ සම්මා සමාධිය දුර්වල වෙන්න හේතු හොයන්න. මොකක්ද මේ ජනතාවගේ සම්මා සතිය දුර්වල වෙලා තියන්නේ? ඇයි? ඇයි ජනතාවට නිවැරදි තීන්දුවක් ගන්න ශක්තිය තාම නැත්තේ? ඇයි දුස්සීල භාවයෙන්
තාමත් අපි ජනප්‍රිය භාවය බලාපොරොත්තු වෙනවා. දුස්සීල භාවයෙන් තාමත් අපි අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය බලාපොරොත්තු වෙනවා. දුස්සීල භාවයෙන් තාමත් අපි භවභෝග සම්පත් සංවර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ බලාපොරොත්තුව? මිච්ඡා සතිය. කවදාක්වත් ඉටු වෙන ධර්මතාවයක් නෙමෙයි. ඇයි අපි මිච්ඡා සතියට කොටු වෙලා තියෙන්නේ? පින්වතුනි, මිච්ඡා සතිය නිසාම සමස්ත සමාජයම මිච්ඡා සමාධියකට පත් වෙලා තියෙනවා. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් මුළු රටම බර වෙලා. ඒ නිසා සමාජයේ මිච්ඡා සමාධියට ගොදුරුන සමාජයක ප්‍රඥාවක් ගැන කතා කරන්න කොතනකවත් ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා බරපතල අනතුරක් කරා සමාජයේ ගමන් කරනවා. කුමක් දුර්වල නිසාද? සීලේ දුර්වලභාවය නිසා. අද සමාජයට අවශ්‍ය එකම හඬ සීලේ හඬ. ඒකයි යටපත් වෙලා තියෙන්නේ. සීලේ අර්ථයයි නැති වෙලා තියෙන්නේ. ඒ නිසා සමාජයේ දක්ෂ විය යුතුයි. මේ සමාජය තුලින් නැවත සීලේ ශක්තිය මතු කරගන්න. සීලේ ශක්තිය මතු කරගත් තැනදී ජනතාව තුල ඉන්ද්‍රිය සංවරභාවය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරභාවය ඇති වුණොත් අපිට කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියන කාරණය අපි තේරුම් ගන්නවා. කලයුත්ත මොකද්ද නොකලයුත්ත මොකද්ද? සීලේ ආනිසංශ මොකද්ද? දුස්සීල භාවයේ ආනිසංශ මොකද්ද? අපි ඒක දැනගන්න ඕනේ. අද රටේ ජනතාව දැනගත යුතු ප්‍රධාන මාර්ගය තමයි සීලේ ආනිසංශය මොකද්ද? මොනවාද සීලේ පළවෙනි ආනිසංශය? ජනප්‍රිය භාවය. අපි මුළු ලෝකයේ තුල ජනප්‍රිය ජාතියක් බවට රටක් බවට පත් වෙනවා. අපි ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොබියව අභියෝගයට මුහුණ දෙන කෙනෙක් බවට පත් වෙනවා. අද අභියෝගයන් ජය ගන්න කෙනෙක්වත් දක්ෂ නැහැ. රටේ ජනාධිපතිතුමාගේ පටන් පාසල් දරුවා දක්වා අභියෝගයන් ජය ගැනීමේ ශක්තිය දුර්වලභාවයට, නිවටභාවයට, දීනභාවයට, යටත්භාවයට පත් වෙන ජාතියක් බවට අපිව පත් වෙලා තියෙනවා. භවභෝග සම්පත් ආරක්ෂා වීමක් නැහැ. මොකද්ද භික්ෂුවගේ භවභෝග සම්පත? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ භවභෝග සම්පත කුමක්ද? සද්ධාව, සීලය, මෛත්‍රිය, සතිය, සමාධිය, විදර්ශනාව, ඥාන දර්ශන, විමුක්තිය. මේ භවභෝග සම්පත් අද රැකිලාද? භවභෝග සම්පත් රැකිලා නැහැ. එතකොට ජනතාවගේ භවභෝග සම්පත් මොනවාද? ජනතාවගේ කුෂිකර්මය, සත්ව පාලනය, වැවිලිකරණය, මේ කර්මාන්ත, මේ ආර්ථික ප්‍රවර්ධනය, මේ එකම දෙයක්වත් රැකිලා මෙහා දුර්වල වෙනවා. දුස්සීල භාවයට අදාළ බලවත් විපාකයන් තුන ඇස්වලට පෙනිපෙනී සමාජගත වෙනවා. නමුත් අපි සීලය ගැන කතා කරන්නේ. දුස්සීල භාවයට අදාළ ප්‍රධාන විපාකයන් තුනම සමාජගත වෙලා බුරබුරා සමාජය විනාශ කරද්දී අපි තාම සීලය ගැන කතා කරන්නේ. එතකොට දැන් මේ දුස්සීල භාවය නිසා අපිට නොපෙනෙන තව කාරණා දෙකක් තියෙනවා, විපාකයන් දෙකක්. මොකද්ද ඒ දෙක? සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා. පින්වතුනි, මේකයි බරපතලම තත්ත්වේ. සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා. සිහි මුලා වෙලා මරණයටපත් වුණොත් මොකද්ද වෙන්නේ? දුගතියේ ඉපදෙනවා. මේසා අභියෝගයක් මේ මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට තියෙනවද? මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙක් අත් විඳින බරපතලම අභියෝගාත්මක තැනට අපේ සමාජය පත් කරලා තියෙනවා. මොකක්ද ඒ තැන? මේ රටේ පසුගිය අවුරුදු 50ක් 60ක් පුරාවට මේ රට පාලනය කරපු ගෞරවනීය දේශපාලන පින්වතුන්ලා මේ රටේ ජනතාවගෙන් 95%ක් සිහි මුලා වූ මරණයක් කරා පෙනල්ලා තියෙනවා. බලන්න, මොන අපරාධයක්ද? මොන අකුසලයක්ද? මොන කර්මයක්ද? 95%ක්ම සිහි මුලා වෙලා මැරෙන තැනට ගෙනල්ලා තියෙනවා. 95%ක් ජනතාව මරණයෙන් පස්සේ සතර අපායට දාන සමාජ පරිසරයක් සමාජය තුල නිර්මාණය කරලා තියෙනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මේ සමාජය තුල දකින බරපතල අනතුරු ඔතනයි තියෙන්නේ. එහෙම නැතුව මිනිස්සුෙකුට කන්න නැහැ, බොන්න නැහැ, වේල් දෙකයි කන්නේ, ඉස්පිතාලට ගියාම බෙහෙත් නැහැ, පාසලට ගියාම උගන්වන්නේ නැහැ. පින්වතුනි, මේවා සරල ප්‍රශ්න. මේ ප්‍රශ්න නෙමෙයි මම දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට. මේ සමාජය මේ පසුගිය වසර 50ක් 60ක් පුරා මේ ඔඩුදුවක නාපු මේ දේශපාලන විකෘතිය වර්තමානයේ වෙනකොට 95%ක්ම ජනතාවක් මරණාසන්න මොහොතේ සිහි මුලාවට පත් කරන තැනට ගෙනල්ලා තියෙනවා. මරණයෙන් පස්සේ දුගතියට වැටෙන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. පින්වතුනි, මොන සහ අපරාධයක්ද? මොන සහ කර්මයක්ද? කවුද මේ වාට වග කිය යුත්තේ? මේ වගකීම දැරිය යුත්තෝ ජීවිතේට මොන සානං අකුසලයක්ද කරගන්නේ? අද මැරෙන වෙලාවේ මිනිස්සෙකුට සිහි නුවණින් මැරෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ?
එයා මැරෙන වෙලාවෙත් හිතන්නේ මගේ බිරිඳට මොකක් වෙයිද? මගේ සාම්පුරුෂයාට මොකක් වෙයිද? මගේ දුවට පුතාට මගේ මොනබුරා මිනිබිරීගේ අනාගතයට මොකක් වෙයිද? මම මේ උපදුන රටට මොකක් වෙයිද? මේ ශාසනයට මොකක් වෙයිද? පින්වතුනි විතර්ක ගොඩක් මැද්දේ ඒ අහිංසකයාට ඇස් දෙක පියාගන්න මේ සමාජ ක්‍රමය සකස් කරලා දීලා තියෙනවා. එනිසා දුස්සීල භාවය මේ රටේ දුස්සීල දේශපාලනය මේ රටේ ජනතාවගෙන් 95% සිහි මුලා වී මරණ මරණ බවට පත් කරන තැනකට අරන් ඇවිල්ලා තියෙනවා. දුගතියට දාන තැනට ඇවිල්ලා තියෙනවා. එනිසා මීට වඩා අභියෝගයක් අපිට නැහැ. තේරුම් ගන්න. නමුත් මේ අභියෝගයේ ජය ගන්න මාවතක් තියෙනවා. මොකක්ද ඒ මාවත? ඒ මාවත වෙන දෙයක් නෙමේ. ඒ මාවත තමයි සක්විති රජ වත. සක්විති රජ කෙනෙක් බිහිවන වතක් තියෙනවා. නමුත් වර්තමානයේ සක්විති රජවරු බිහි වෙන්නේ නැහැ. මේක හාස්‍යයට ගන්න එපා. මම මේ සක්විති රජ වත ගැන මතක් කළේ වර්තමාන ලෝකයේ ගුණාත්මක රජ කෙනෙක් වීමේ මාවත මේ සද්ධර්මය අපිට දේශනා කළා තියෙනවා. මෙච්චර සුන්දර ධර්මයක් අපිට තියෙනවා. මොකක්ද මේ සුන්දර ධර්මය? දස කුසල් ධර්මයෝ. මේ දස කුසල් ධර්මයන් ඔබ ජීවිතයට එකතු කරගනීද? ඔබ මේ ලෝකෙම මේ මොහොතේ ජය ගන්න පුළුවන් ජාතියක්, නායකයෙක්, රටක් බවට පත් කර ගැනීමේ ශක්තිය මේ උතුම් ශාසනය තුල තියෙනවා. ලොකු දෙයක් කරන්න කියලා නෑ පුත්‍රයන් වහන්සේ. මේ දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් නායකයෙක් වෙන්න, දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් ඇමති කෙනෙක් වෙන්න, දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් මන්ත්‍රී කෙනෙක් වෙන්න, දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් නිලධාරී මහත්මයෙක් වෙන්න. මෙන්න මොකද්ද මේ තැන? රට ජනප්‍රිය කරන තැන, රට අභියෝගයන්ට මූණ දෙන තැන, රටේ බෞභෝග සම්පත් සංවර්ධනය කරන තැන. මේ රටේ ජනතාව සිහි මුලාවට පත් වෙලා මැරෙන විනාශය වළක්වන තැන. අපේ රටේ ජනතාව සතර අපායට ගාල් කරන මේ මාර ව්‍යාකෘතිය නවත්වන තැන. අන්න දස කුසල් ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපේ පාලක පින්වතුල්ලා දස කුසල් ධර්මයන් ගැන කතා කරනවද? සීලය ගැන කතා කරනවද? කතා කරන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ යමක් කිව්වොත් ඒක කතා කරයි. ලෝක බැංකුව යමක් කිව්වොත් ඒක කතා කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යමක් කිව්වොත් වැඳලා පිළිගනි. ඉන්දියාවේ යමක් කිව්වොත් දෙකට නැවිලා පිළිගනි. නමුත් මේ තුන් ලෝකෙටම අක්‍ර මේ මුළු ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ කිව්ව දේ පිළිගන්නේ. ඇයි පින්වතුනි? සම්මා සතියක් නැහැ. ඇයි සීලේ වටිනාකම දන්නේ නැහැ? සම්මා දිට්ඨියක් නැහැ. ඒ නිසා විනාශය පිළිගන්නවා, ජයග්‍රහණය පිළිගන්න කැමති නැහැ. ඒ නිසා සක්විති රජ වත අදජ්ජියමානෝ තියෙනවා. යම් නායකයෙකුට අවශ්‍ය නම්, යම් ඇමතිවරයෙකුට අවශ්‍ය නම්, යම් මන්ත්‍රීවරයෙකුට අවශ්‍ය නම්, යම් ජනතා නායකයෙකුට අවශ්‍ය නම්, මම සක්විති රජ වත දරන නායකයෙක් වෙනවා කියන තැනට එන්න කිසිම බාධාවකින් තොරව ඔබට අවස්ථාව තියෙනවා. ඊට අදාළ ධර්මය දස කුසල් ධර්මයන්ුයි. ඔබ දස කුසල් ධර්මයන් දිවිහිමියෙන් සමාදන් වෙන කෙනෙක් බවට පත් වෙන්න. මොකද අපි සීලයමයි සමාජගත කරන්න ඕනේ. මේ උතුම් සම්මා සතියමයි අපි සමාජගත කරන්න ඕනේ. මේ දුස්සීලභාවයේ විපාකයන්මයි අපි සමාජගත කරන්න ඕනේ. සීලේ අර්ථයමයි අපි කියලා දෙන්නේ. අද මොකද්ද අපිට කියලා දෙන්නේ? සීලේ අර්ථය අපිට කියලා දෙන්නේ නැහැ. සීලේ අර්ථය අපිට කියලා දෙන්නේ නැහැ. අපි මොනවද අපේ දේශපාලන නායකයෝ අපිට සමාජයට උගන්වන්නේ? මේ පසුගිය වසර 50 තුල අපේ රටේ හිටපු ගෞරවනීය සියලුම දේශපාලන නායකයෝ ඉහළ නිලධාරීන් රටට ඉගැන්වුවේ මොකද්ද? මනුස්ස හිංසනය. අදත් මොකද කරන්නේ? මනුස්ස හිංසනය. රෝහලට ගියාම මේ මිනිස්සයා හිංසනයට ලක් කරනවා. අධ්‍යාපනයට ගියාම මේ දරුවා හිංසනයට ලක් වෙනවා. පාසල් අධ්‍යාපන පද්ධතිය කඩාවැටිලා. එතනින් ගියාම ජීවත් වෙන්න ගියාම මේ මිනිස්සයා බරපතල හිංසනයට ලක් වෙනවා. ඒ වගේම කුෂිකර්මීය වේවා, රැකී රක්ෂා වේවා, ව්‍යාපාර වේවා, කර්මාන්ත වේවා, මේ කොයි ශේෂ්ත්‍රයේ තුලත් මිනිස්සයා හිංසනයටපත් වෙනවා. බදු වැඩි කරනවා, මිල වැඩි කරනවා. මිනිස්සයා හිංසනයටපත් වෙන සමාජයක් සමාජය තුල බී. මිනිස්සයා හොරකමට යොමු කරන සමාජයක්. අද වර්තමානයේ හොරකම සමාජගත වෙච්ච දෙයක්. අද සමාජයේ බල කරනවා හොරකම් කරන්න කියලා.
හොරකම නීතිගත කරපු තැන්ට අද ඇවිල්ලා තියෙනවා. අද කොතනකවත් රාජ්‍ය ආයතනයක හොරකමෙන් වංචාවෙන් අල්ලසෙන් තොරක් කියන බොහොම දුර්ලභ දෙයක් ඒක. ඒ කියන්නේ මේවා සමාජගත කරනවා. එතනින් ගියාම මත්පැන් මත්වතුර මේවා සමාජගත කරනවා. මේවා ප්‍රමර්ධනය කරනවා. මේවා ආරක්ෂා කරනවා. මේවා මතු කරලා පෙන්නනවා. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම පෙනි පෙනි සමාජගත කරනවා. මේවැ වටිනාකම් දෙනවා සමාජයට. මම පසුගිය දවසක මට මතකයි මං රාත්‍රී 10:00 11 වෙලා ධර්මදේශනාවක් ඉවර කරලා එනවා. නගරයක් මැද්ද එනකොට ওই දුර බැහැර මුළු නගරෙම කරුවලේ වහලා. මොකක්වත් කඩයක් වැහෙලා නැහැ. නමුත් එක තැනක ලස්සන්ට ලයිට් දාලා තැනක් ඇරලා තිනවා මොනවද? SPA කියලා ගහලා. ස්පා. ඔන්න නිදිගත් නගරේ ඇහැරුණ එකම ව්‍යාපාරය ස්පා. එතෙන්ද සමාජය ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ ප්‍රවර්ධනය කරන්නේ? කාමේ වර්ධවා හැසිරීම. පින්වතුනි, සක්විති රජවතයි අපේ වර්තමාන රජවතයි කියන්නේ අහසයි පොළවයි වගේ දෙකක්. සක්විති රජවතේදී සීලය වර්ණනා කරද්දී අපේ රජවතේදී සීලය ඉදිරියේ ඈනුම් අරිනවා. ඔන්න ඇත්ත තත්ත්වේ. එනිසා මේ මොහොතේත් මේ ඔබේ පුණ්‍යවන්ත මාතෘභූමිය පුදුමාකාර පුණ්‍යවන්ත බිමක්. ඒක හොඳින් තේරුම් ගන්න. පුදුමාකාර පුණ්‍යවන්ත බිමක්. මේ උතුම් ධර්ම විනය ජීවමාන සාස්තුන් වහන්සේ ජීවමානව දරාගෙන ඉන්න පුණ්‍යවන්ත බිමක්. මේ මුළු ලෝකෙටම මෛත්‍රිය ගැන, සීලය ගැන, ත්‍යාගය ගැන, සමාධිය ගැන, සතිය ගැන කියලා දෙන්න පිනති බිමක් මේ බිම. සත්පුරුෂ දෙවියන්, සත්පුරුෂ බ්‍රහ්මීන්, සත්පුරුෂ මිනිස්සෙයින් හදවතින් වන්දනා කරන බිම. මේට අවුරුදු 25කට 30කට 40කට ඉස්සෙල්ලා ලෝකෙට ගිහිල්ලා ශ්‍රී ලංකාව කිව්වොත් එයයි කිව්වේ ආගන්තුක සත්කාරයෙන් ඉහළම රටයි මේ රට. අනුන්ට වරදක් නොකරන, අනුන්ට හිංසාවක් නොකරන රට මේ රටයි කියලා. පින්තුනි, එවැනි රටක් අද මේතනට අපි දාලා තියෙනවා. නමුත් මෙතනින් නැගී සිටීමේ ශක්තිය බුදුරජාණන් වහන්සේ මාර්ගය අපිට කියනවා. මේ දස කුසල් ධර්මයන්ගේ මාර්ගය. පින්වත් ජනතාව, පින්වත් පාලකතුමල්ලා දක්ෂ වෙන්න. මේ මොහොතේ ඔබලාට පුළුවන් සක්විති රජවත තුලින් මේ රට මුළු ලෝකයටම ඔසවලා තියන්න. මේ රට මුළු ලෝකයා ඉදිරියේ ගෞරවයට පාත්‍ර කරන්න. මේ මුළු රට මුළු ලෝකයා ඉදිරියේ අභිමානයට පත් කරන්න. මේ රට මුළු ලෝකයා ඉදිරියේ සංවර්ධිත සම්පෝෂිත ජාතියක් බවට පත් කරගන්න. එක දෙයයි, සීලය, දස කුසල් ධර්මය. ඔබ මේ උතුම් දස කුසල් ධර්මයන් තුලින් රට පාලනය කරද්දී දැන් සක්විති රජ කෙනෙක් පහළ වෙලා මොකක්ද එයා කරන්නේ? ඒ සක්විති රජකම, සක්විති රජ වත වර්තමානයේට අදාළව ජීවිතයට එකතු කරගත්ත නායකයෙක් මේ රටේ පහළ වුණා. ඒ නායකයා බලයක් ගත්තට පස්සේ එයා මොකද කරන්නේ? එයා මේ සමාජයේ දේශපාලන වශයෙන් බෙදන්නේ නැහැ. පක්ෂ විපක්ෂ හැටියට බෙදන්නේ නැහැ. එයා ජාති ආගම් කුල හැටියට බෙදන්නේ නැහැ. සමස්ත ජාතියම මගේ පාක්ෂිකයෝ, සමස්ත ජාතියම මගේ පක්ෂේ සමාජිකයෝ, මේ සමස්ත ජාතියම සංසාරේ මගේම අම්මලා තාත්තලා දුව දරුවෝ, පින්තුනි සහෝදරත්වයෙන් සමාජය දකිනවා. එයා බෙදන්නේ නැහැ මෙයා එක්සත් ජාතික පාක්ෂිකයා, මෙයා JVP කෙනා, මෙයා ද්‍රවිඩ සංගමයේ කෙනා. ජනතාව බෙදන්නේ නැහැ. තමන් නායකත්වයට පත් කළා. දැන් තමන්ගේ නායකත්වයේ වගකීම තමන් ඉටු කරන්න ඕනේ. ජාති ආගම් කුල ભેද බැහැර කරලා සමස්ත ජනතාවම මගේ කියලා දකින්න තැනට ඒ නායකයා එනවා. එයා JVP ප්‍රාදීය සභාවට එයා සල්ලි නොදී ඉන්නේ නැහැ. එයා UMP මන්ත්‍රීතුමාගේ වාර්ෂික අයවැය කපන්නේ නැහැ. එයි, ඔබලා සියල්ලම අපි. මේක අපේ ජාතිය, මේක අපේ රට, මේක අපේ පුණ්‍ය බිම. මේ සියල්ලෝම සහෝදරයෝ. ඔහු සමාජයේ දිනනවා. ඔහු සමාජයේ ප්‍රසාදයට පත් වෙනවා. ඔහු සමාජයේ සැබෑ නායකයා බවට පත් වෙනවා. අනිත් හැමෝම ඔහුව නායකයෙක් හැටියට පිළිගන්න දක්ෂ වෙනවා. අනිත් හැමෝම හිතනවා දෙයියනේ, මොහු පක්ෂ ભેද බලලා අපිට සලකන්නේ නැහැ. මොහු ජාති ભેද බලලා අපිට සලකන්නේ නැහැ. මොහු ශ්‍රේෂ්ඨ නායකයෙක්. රටේ සමගිය වැඩෙනවා. සමගිය වැඩෙනකොට රටේ සංවර්ධනය වැඩෙනවා. සංවර්ධනය වැඩෙනකොට රටේ ආර්ථිකය වැඩෙනවා. ආර්ථිකය වැඩෙද්දී මුළු ලෝකයා අපිව පිළිගන්නවා. මුළු ලෝකයාටම අපේ ජනප්‍රියභාවය පැතිරිලා යනවා. ශ්‍රී ලංකාවේ නායකයා හොරකම් කරන්නේ නැති මිනිසෙක්. හොරකම් කරන්න එපා කියලා ජනතාවට අවවාද කරන මිනිසෙක්. ශ්‍රී ලංකාවේ ඇමති මණ්ඩලයේ, ශ්‍රී ලංකාවේ මන්ත්‍රී මණ්ඩලයේ, නිලධාරී මණ්ඩලයේ හොරකම් නොකරන අය
අල්ලස් නොගන්න අය. ඒ අය ජනතාවට සීලේ වටිනාකම කියල දෙන අය. නිසා ඒගොල්ලන්ගෙන් කවදාක්වත් අපිට බියක් ඇති වෙන්නේ. අපේ ජාතීන්ට අපේ රටට අපේ ජනතාවට බියක් ඇති වෙන්නේ. ඔගොල්ලෝ කැමැති තාක් ශ්‍රී ලංකාවට යන්න. ඔගොල්ලෝ කැමැති තාක් සංචාරය කරන්න. ඔගොල්ලෝ කැමැති තාක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න. ඔගොල්ලෝ කැමැති තාක් ශ්‍රී ලංකාවත් එක්ක ගනුදෙනු කරන්න. පින්වතුනි මුළු ලෝකෙම දිනන රජ කෙනෙක් බවට පත් වෙනවා. සක්විති රජවත සක්විති රජතුමා මුළු ලෝකෙම දිනන්නේ එහෙමයි. මුළු ලෝකෙම දිනන්නේ ජනතාව බෙදලා නෙමේ, ජනතාව වෙන් කරලා නෙමේ, ජාති ආගම් කුල වශයෙන් බෙදලා නෙමේ. සමස්ත ජනතාවම මගේ දරුවෝ, සමස්ත ජනතාවම මගේ පාක්ෂිකයෝ, සමස්ත ජනතාවම මේ පුණ්‍ය බිමේ භූමි පුත්‍රයෝ. එතෙන් පැවිල්ලා මුළු ජාතියම සමගියෙන් ඔසවද්දී ඒ ජාතිය සංවර්ධිත ජාතියක් වෙනවා. ඒ ජාතිය ආර්ථිකයෙන් ඉහළට ආපු ජාතියක් වෙනවා. ඒ ආර්ථිකයෙන් ඉහළට එද්දී අපි ජනප්‍රිය ජාතියක් බවට පත් වෙනවා. අපි ලෝකයා ඉදිරියේ අභියෝගයන්ට මුහුණ දීමේ සීලේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය තුලින් මුළු ලෝකයා ඉදිරියේ විශ්වාසය දිනාගත්තා වූ ජාතියක් බවට පත් වෙනවා. සිහි මුලාවට පත්වෙච්ච ජාතියක් නෙමේ, බියක් ඇති ජාතියක් නෙමේ. මරණාසන්න මොහොතේ මට බියක් ඇති වෙන්නේ නැහැ ඔබට. ඔබ දන්නවා ඔබ මැරුණත් රජය මගේ බිරිඳ රැක බලාගනි. මම මැරුණත් රජය මගේ සාම්පුරුෂයා රැක බලාගනි. මම මැරුණත් මගේ දරුවෝ රජය රැක බලාගනි. මම මැරුණත් මගේ මහලු අම්මා තාත්තා ඒ අය බලාගනි, රජය රැක බලාගනි. මම මැරුණත් මේ රජය, මේ රට, ජාතිය, ආගම ආරක්ෂා කරගනි. සිහි මුලාවට යාපත් වෙන්නේ. එයා සතුටු සිතින් සාදු සාදු කියලා මැරිලා එයා සුගතියට යනවා. දෙයියනේ, මේවන් සුන්දර ධර්මයක් කොහෙද තියෙන්නේ? තමන් රජ වෙලා මුළු සමාජයම තමන්සේ දැකලා සෑම පක්ෂයක්ම, සෑම ජාතියක්ම, සෑම ආගමක්ම මගේය කියලා දැකලා හැමෝටම සමසේ සලකලා ඒ අය සැකෙන් බියෙන් තොර කරලා ඒ අය සතුටු සිතෙන් ඇස් දෙක පියාගන්න සලස්වලා මරණයෙන් පස්සේ ඒ අය සුගතියේ උපතක් කරා අරන් යනවනම් අන්න ඔහුට තමයි කියන්නේ සක්විති රජවතට අදාළව ජීවත් වුණ රජතුමා කියලා. තෙරුවන් සරණයි.